45 සත්වයාට ලැබෙන සැප දුක් සියල්ලම పూర్ව කර්මයෙන්ම ලැබෙන ඒවාද මේ ප්‍රශ්නය මෝලීය සීවක නම් පිරිවැජියෙක් බුදුන් වහන්සේගෙන් විචාලේය ඔහුට බුදුන් වහන්සේ මෙසේ වදාළසේක සීවකය මේ ලෝකේහි පින හේතු කොට ඇතම් වේදනා උපදින්නේය ඒ බව තමාට දත හැකිය ලෝකයා විසින්ද සත්‍යය පිළිගන්නා ලද්දේය සීවකය යම් ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් සත්‍යයන් ලබන වේදනා සියල්ල పూర్ව කර්මයෙන්ම ලබාය යයි කියද්ද ඔහු තමන්ටම දැනෙන කාරණේහි ලෝකයා විසින් සත්‍යය පිළිගන්නා ලද කාරණේහි අතිදාවණය කරන්නෝය එබැවින් ඔවුන්ගේ ඒ වාදය ඒ දෘෂ්ටිය මිත්‍යා වාක්‍යයි කියමි සීවකේ සෙමින් හටගන්නා වේදනාද ඇත්තේය පෙයාල සීවකේ වාතයෙන් හටගන්නා වේදනාද ඇත්තේය පෙයාල සන්නිපාතයෙන් හටගන්නා වේදනාද ඇත්තේය ඍතු විපර්යාස නුසුදුසුසේ ශාරීරිය පරිහරණය කිරීමෙන් පර උපක්‍රමයෙන් යනාදී හේතුන් නිසා ඇතිවන වේදනාද වෙන වෙනම ඇත්තේය සීවකය කර්ම විපාක වශයෙන් හටගන්නා වේදනා ඇත සීවකේ ඒ බව තමාටද දත හැක ලෝකයා විසින්ද සත්‍ය වශයෙන් පිළිගන්නා ලද්දේය සීවකය යම් ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් සත්වයා ලබන සැප දුක් සියල්ල పూర్ව කර්මයෙන්ම ලබා යයි කියද්ද ඔහු තමන්ට පෙනෙන කරුණෙහි ලෝකයා විසින්ද සත්‍යය පිළිගන්නා ලද කරුණෙහි අතිදාවණය කරන්නෝය එබැවින් ඔවුන්ගේ ඒ වාදය ඒ දෘෂ්ටිය මිත්‍යා වාක්‍යයි කියමි මෙහි වේදනා යන නමින් කියන්නේ සැප දුක් දෙක හා උපේක්ෂා වේදනාය වාත පිත සෙම සන්නිපාතය ඍතු විපර්යාසය නුසුදුසුසේ ශරීරය පරිහරණය කිරීම උපක්‍රමය කර්මයය කියා මේ සූත්‍රයේහි සැප දුක් ලැබීමේ හේතු අටක් වදාරා තිබේ පිත්තං සෙමහං ච වාතෝ ච සන්නිපාතා උතුනීච විසමං ඕපක්කමිකෝ ච කම්ම විපාකේන අට්ඨමී මේ වේදනා සංයුක්තේ අට්ඨසත පරියාය වග්ගයේ සූත්‍රයේකි මේ එහි අවසානයේ එන සංග්‍රහ ගාථාවයි පිත ආදිය නිසා බොහෝ සෙයින් ඇතිවන්නේ දුක්ඛ වේදනාවයි පිත ආදිය සංසිඳ වීම පිණිස යම් යම් දේ කිරීමේදී සුඛ වේදනාද ඇතිවේ කිසිවක් නොකොට මධ්‍යස්තව විසීමේදී උපේක්ෂා වේදනාව ඇතිවේ මේ සූත්‍රයේ අටුවාවෙහි කුසල අකුසල අව්‍යාකෘත වශයෙන් වේදනා ත්‍රය පිත්ත ආදිය නිසා ඇතිවන හැටි විස්තර කර තිබේ. කර්මයෙන් හටගන්නා වේදනාද පිත් කෝප ආදියෙන් තොරව කර්ම බලයෙන්ම හටගත්තා නොවෙයි. එබැවින් යම් රෝගයක් යම් වේදනාවක් හටගත් කල්හි ඒ හටගත්තේ කර්මයෙන්ද අනික් හේතුවකින්ද කියා තේරුම් ගත නොහැක. වාතයේ කිපීම හේතු 10ක් මිලින්ද ප්‍රඥාවෙහි මිලින්ද පඤ්ඤේහි දක්වා තිබේ. කර්මයේද ඉන්නකකි. කර්මයෙන් වේදනාවක් ඇතිකරන කල්හි එයින්ම වාත ආදිය කෝප කරවා වේදනා ඇති කරවයි. අනික් හේතුවකින් වාත ආදිය කිපීමෙන් වන වේදනා කර්මයෙන් උපදවන වේදනා නොවේ. කර්මය හැර වාත ආදිය කිපීමේ හේතු බොහෝ ඇති බැවින් සත්වයනට ඇතිවන වේදනා වලින් බොහෝවක් කර්මයෙන් අඤ්ඤ හේතුන්ගෙන් ඇතිවන වේදනා වශයෙන් පිළිගත යුතුය. තත් පුරිමේහි සත්තෙහි කාරණේහි උප්පන්නා ශාරීරිකා වේදනා සක්කා පටිබාහිතුම් කම්ම විපාක ජානං පන සබ්බ බේසජ්ජානි පී සබ්බ පරිත්තානි පී නාලං පටිගාතාය යයි පිත් කෝප ආදී කරුණු හතෙන් හටගන්නා ශාරීරික වේදනා නැවැත්විය හැකි බවත්
කර්ම විපාක වශයෙන් හට ගන්නා ශාරීරික වේදනා වැළැක්වීමට බෙහෙත් හා පිරිත් යන්ත මන්ත්‍ර අපෝසත් බවත් සංයුක්ත අටුවාවේ දක්වා තිබේ. කර්මයෙන් වන වේදනාව බෙහෙත් ආදීන් සම්පූර්ණයෙන් නොවැළැක්විය හැකි වුවද අඩු කරගත හැකි බව කිය යුතුය.